ටෙලිවිෂන් ටෙලිවැකිය. අද ලියන්නේ 280 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය මේ මැකියාවෙලිගෙන් ආරම්භ කරලා ජනක රත්නායක ගැනත් ලියලා අන්තිමට අර අහිංසක අලි සබ්‍රි රහීම් නේද? අර කස්ටම් එක කරපු අසාධාරණී ආන්ගේ අපරාධය ගැනත් ලියන්ටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳේ, ප්‍රථමයෙන්ම මේ මැකියාවෙලි කවුද කියලා බලමු. 1469 දී ඉතාලියේ උපත ලද අදටත් ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ විද්වතෙක්, දාර්ශනිකයෙක්. මැකියාවෙලි හරි අපූරු කියමනක් කියලා තියෙනවා. මැකියාවෙලි මියගිහිනුත් දැන් අවුරුදු 496කට වැඩි. නමුත් මේ අපූරු දාර්ශනිකයා එදා දිවසින් ගං අපේ රට දිහා බලලා කියපු කතාවක්ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකක්ද කතාව? ඔහු කියනවා, දේශපාලනයේ යනු බොරු කීමේ පරමාධිකාරී කලාවයි කියලා. දේශපාලනය කියන්නේ බොරු කීමේ පරමාධිකාරී කලාවයි කියලා. තවත් විදිහකට සරලව කිව්වොත්, දේශපාලනය යනු බොරු කීමේ රාජකීය කලාවයි කියලා නේද? ඔහු ඒක මේ ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්න මේ විදිහට කියලා තියෙනවා, A Sovereign Art of Lying කියලා. නිකන් අපේ රටේ අය දිහා බලලා කිව්වා වගේ තමයි පේන්නේ නේද? දැන් මුලින්ම මේ අලි සබ්‍රි රහීම් ගැන කතා කරලා ජනක ගාවට යමු. අලි සබ්‍රි රහීම් අහුවුනේ රත්තරන් කිලෝ 3000ක් ජංගම දුරකථන 91ක් එක්ක නේද? දළ වටිනාකම කෝටි 8ක් විතර වෙනවා. රුපියල් ලක්ෂ 75ක දඩයක් ගහලා නේද මේ මහජන නියෝජිතයා එළියට ආවා. එළියට ඇවිල්ලා පාර්ලිමේන්තුත් ආවා. එයා නම් ඉතින් කියන්නේ ඇත්තටම හරීම අහිංසක කතාවක්. ඒක ඇහුනම මට නම් පපුව හෝස් ගාලා පත්තු වුණා. අහන්නකෝ, ඔයාලගේ පපුවත් එහෙම පැලෙන ගානට දුක හිතෙනවද කියලා? ඊයේ පෙරේද මට සිද්ධියක් වුණා. මං කරපු වැඩක් නෙමේ, රත්තරන් වාගයක් මගිනවට ගෙවුවා. මගේ ගෝලෙක් කෙන තමයි ඒක ඩිග්ලෙක් කරේ ගෙනාවේ. ඒ වුණාට යාවත්ම අල්ලගත්තේ. එබැයි මීඩියෝට දුන්නේ මාව. ඒකට පස්සේ මම ජනත්ම ලේකම් සමාන ඒකට කිව්වා, අග්‍රාමත්මල කිව්වා. කිසිම දැනෙක් මං ගැන බලන්නම් බලන්නම් කිව්වා. ඒ වුණාට මට අසාධාරණයක් වුණා. මම කරපු වැඩ නැතුව මම 175ක් දඩ ගහලා තමයි එළියට ආවේ. ඒ නිසා මං ආණ්ඩුවේ බලන්නම් කියලා ජනත්ම ලේකම් මම කතා කරලා කිව්වා, මේ සිද්ධිය මම නෙමෙයි ගෙනාවේ, මගේ දැක්ක විශ්වාසයෙන් මං ආවේ. මගේ ගෝලේ එයා තමයි මේ බේකක පැක් කරේ. පෙකරට එයා මගේ මේකට දාලා, එයාගේ මේකට දාලා, එයා කරපු වැරද්ද රාජ්‍යම අහුනේ මම. ආණ්ඩුවත් එක්ක ඉඳලා මේක අසාධාරණයක් මට වෙනකොට මේ වගේ වෙලාවට මාව බේරු නැත්තම් ආණ්ඩුවේ ඉඳලා වැඩක් නැන්නේ. ඒක ආණ්ඩුවේ චන්ද දුන්නේ. බලන්නකෝ, එයා කරපු වැරද්දක් නැහැලු. එයාගේ හිතවත් එක්කාවලු. මිනිහා තමයි හිතවත්කමට අනේ මේ මහජන නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රීගේ බෑග් එකට, එයාගේ බෑග් එකටත් දාලා මෙයාගේ බෑග් එකටත් රත්තරන් දාලා තියෙන්නේ නේද? අන්තිමට මේ අහිංසක අලි සබ්‍රිට නිකන් කස්ටම් එකේදී නේද, අර කස්ටම් එකේ දුෂ්ට මිනිස්සු ටිකෙකු තිරා 175ක දඩෙහිකුත් ගහලා. බලන්ටකෝ නේද, එයා ඉතින් වග කිව් යුතු අයට සමහරුන්ට කතා කරලා අනේ මාව බේර දෙන්න කියලා. නමුත් බැඩිය ගණන් අරන් නැහැලු. ගණන් ගත්තද දන්නෙත් නැහැ. ඉතින් කියන්නේ එහෙමයි. හොඳේ, බලන්නකෝ නේද, මයි කස්ටම් එකේ කට්ටිය කරපු අපරාධේ නේද? යාළුවගේ රත්තරන් වලට අර මේ VIP ලොන්ච් එකේදී, එහෙම නැත්නම් VIP ලොබියේදී මේ අහිංසකයාට දඩ ගහලා. ලොකුම ප්‍රශ්නය මේ කියන VIP පාත් එකේ. මෙයාගේ යාළුවා ආවෙත් VIPද කියලා කස්ටම් එක දැන් රටටම කියන්න ඕනේ. ඈ, හදිස්සියකට දුරකථනයකට එන්නේ නැති කස්ටම් මාධ්‍ය ප්‍රකාශක දැන්වත් මාධ්‍යයට ඇවිත් මේ අහිංසක අලි සබ්‍රි රහීම්ට අනුන්ගේ රත්තරම් වගේකට ඔයාලා 175ක් දඩ ගැහුවේ ඇයි කියලා කියන්ට. හොඳේ, ඔය ප්‍රභූ පර්යන්තෙන් මේ අහිංසක මෙලෝ හසරක් දන්නේ නැති මේ අහිංසක මහජන නියෝජිතයා ඔය විදිහට කීවතාවක් ආව ගියාද කියලත් දැන් ඔහෙලා රටට කියන්ට ඕනේ. මේ අහිංසක මන්ත්‍රීගේ බෑග් එකට ඒ 6-7 වතාවෙම රත්තරන් දාපු ආන්ගේ යාළුවත් ඒකම ගියාද කියලා දැන් කස්ටම් එක මේ රටට කියන්න ඕනේ. ඒ පහුගේ වතාවල මෙයාව පරීක්ෂා කළාද, යාළුවව පරීක්ෂා කරාද, ඒ වෙලාවේ රත්තරන් එහෙම අහුනේ නැද්ද කියලත් අහන්ටම වෙනවා. හොඳේ, මේ වගේ අහිංසක මහජන නියෝජිතින් තවත් මේ VIP VVIP පර්යන්තවලින් එයාලගේ යාළුවොත් එක්ක
යනවා එනවද කියලත් කියන්ට. මොකද දන්නවද අපි දන්න හැටියට VIP පර්යන්තෙන් මන්ත්‍රීටයි උන්දගේ බිරිඳටයි වයස අවුරුදු 18ට අඩු අවිවාහක ළමයින්ටයි විතරයි යන්ට එන්ට පුළුවන්. හරිද? දැන් කස්ටම් එකට ඔන්න බෝලේ පාස් වුණා. දැන්වත් රටට ඇත්ත කියන්ට ඇයි මේ අහිංසකයාට අනුන්ගේ රත්තරන් තොගයක් දාලා දඩ ගැහුවේ කියලා. ඒ වගේම මේ මන්ත්‍රී වෙනුවෙන් කතා කළ අය ඇතිනේ නේද? අන්න දැන් ඒ උන්දලගේ නමුත් එහෙනම් රටට කියන්න. මෙයාලි සබ්‍රිගේ අහිංසක කතාව අහන් හිටපු ඇම්ඩවගේ කොළුවෙක් මෙන්න මෙහෙමත් කිව්වා. ඒ උඹ බබා කියලා. හොඳේ කස්ටම් එකටත් එහෙමනම් ඉතින් ඒ වචනයම ගලපගන්ට වේවි. හරියට ඇත්ත කතාව එලියට කිව්වේ නැත්නම්. ඊළඟට ජනක රත්නායක. ජනක අපේ කවුරුත් නෙමේ, නිරන්තරයෙන්ම අපේ විවේචනයට ලක් වුණ අයෙක්. හැමදාම අරහෙ යනවා මෙහෙ යනවා කිව්වට කරපු දෙයක් නෑ කියලා අපි ඔහුව විවේචනය කළා. අදත් එහෙමයි. ප්‍රශ්නේ තියෙන්නේ ජනක කියන නමවත් ඒ පුද්ගලයාවත් නෙවෙයි. මේ තනතුරේ ඔය කවුරු හිටියත් ස්වාධීන කමිෂන් කියලා එකක් නෑ පුතා කියන එක තමයි අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ. ස්වාධීන කමිෂන් කියන්නේ නිකම් මෙහෙල වෙන මනසට කියලා තමයි දැන් ඉතින් අපි දැනගන්න ඕනේ. හොඳේ අපි මුලට යමු. අරන් බලමු ශිරාණි බණ්ඩාරනායකව. රටේ අගවිනිසුරුවරිය වෙලා හිටියා. ඒ කියන්නේ අග්‍ර විනිශ්චකාරතුමිය වෙලා හිටියා. මතකයිනේ නේද? අපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පත්තුණු පළමු කාන්තා විනිසුරුවරිය. ඒ වගේමයි ශාස්ත්‍රාලීය අධ්‍යාපන පසුබිමකින් ආපු මුල්ම කෙනා. ඒ වගේමයි ඒ වෙනකොට අග්‍රවිනිශ්චකාර තනතුරට පත්තුණු ලාබාලම තැනැත්තිය. මොකද වුනේ? රත්තරන් ගෙනාවද, කුඩු ගෙනාවද, වැරදි නඩු තීන්දු දුන්නද? එකම දෙයයි වුනේ. රාජපක්ෂලට පක්ෂව කටයුතු කළේ නෑ. ඇය නීතියටයි හෘදේ සාක්ෂිටයි එකඟව තීන්දු තීරණ දුන්නා. උත්තරීතර දෝෂාභියෝගේ ඇතුළාන්තය කියලා ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ලියපු පොත කියවන්න. මොනතරම් මජර රටකද අපි ඉන්නේ කියලා දැනගන්ට ඒ පොත කියවන්න. රටේ උත්තරීතර අධිකරණයේ ඉහළම පුටුව දරූ අග්‍ර විනිශ්චකාරවරියව එදා එළියට දාපු නින්දිත ක්‍රමයේ ගත්තහම ජනකත් මොන ජනකයක්ද කියලා හිතෙනවා අප්පා. අනික එදා ශිරාණි බණ්ඩාරනායකව එළියට දාන්න සාක්ෂි දුන්නු ප්‍රධාන චරිතයක් ජනක. එකනේ අර මන්ත්‍රී ලන්සා කිව්වේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය මේ ජනකට පළ දුන්නා කියලා නේද? ශිරාණි බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව සාක්ෂි දුන්නේ. මේ පාර්ලිමේන්තුව තේරින් කාර්ක සභාව නියෝග කරලා ඉතුමිය එළවනවා. හැබැයි දිට්ඨ ධම්ම වේදේ අද පරිසම් දෙනවා ජනක රත්නායකට. මේ පාර්ලිමේන්තුවෙන් සභාපතිකමෙන් අපි අද එළවනවා. ජනකගේ කතාවත් අද ආගිය අතක් නැති ස්වාධීන මැතිවරණ කොමිසමේ පුංචි හේව ගැන කතාව වගේම තමයි නේද? මේ සියලු දේවල් වල මහපොදු සාධකයක් තිබුමක්ද? ඒ තමයි දේශපාලන බල අධිකාරියට හා කිව්වේ නැත්නම් ස්වාධීන කමිෂන් කියලා එකක් නෑ පුතා. තිබ්බට ඕන වෙලාවක බලයේ ඇති ආණ්ඩු පක්ෂයට විධායක ජනාධිපතිට විරුද්ධ නම් ඕනෙම වෙලාවක එළියට ඇදලා දාන්න පුළුවන්. ශිරාණි බණ්ඩාරනායක, ස්වාධීන මැතිවරණ කොමිසමේ නිමල් පුංචිහෙව සහ දැන් ජනකගෙන් හෙළිවන්නේත් මේ රට පාලනය වන්නේ මේ බලය ඇති පක්ෂයේ මතය කැමැත්ත මත මිසක් නීතිය මත නෙවෙයි කියලයි. ඇත්තම කිව්වොත් විධායක ජනාධිපති ළඟ, බලය ඇති ආණ්ඩු පක්ෂය ළඟ මේ සියලු ස්වාධීන කමිෂන් සභාවලට පමණක් නෙවෙයි රටේ අගවිනිසුරුතුමියට පවා එදා වද විඳින්න සිද්ධ වුණා කියලා එළියට ඇදලා දාන්න හැකියාව තිබුණා. ඒක කළා කියලා අමතක කරන්න එපා. මතකනේ අර ඊයේ ජනකගේ ප්‍රශ්නේ විසඳගන්න තිබුණු තවත් අපූරු ක්‍රමයක් ගැන චාමර සම්පත් මන්ත්‍රීවරයා කිව්ව. පොඩ්ඩක් අහන්න. මේ කාංචන විජේසේකර ඇමතිතුමා හොඳ වැඩි. අපි වගේ නම් මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවට ගෙන්නේ නැහැ, එතනින්ම විසඳනවා. කාංචන විජේසේකරගේ තාත්තා හිටියානම් ඊට වැඩිය හොඳට විසඳනවා. දත් නැතුව බත් කන්න තිබ්බා ඒ තාත්තගේ කාලේ නම්. ඒ ක්‍රමයේ මේ කාංචනගේ තාත්තගේ ක්‍රමයලු. කංචනගේ තාත්තා මහින්ද විජේසේකර විවිධ අමාත්‍ය දුර දරපු කෙනෙක්. 2009 අකුරැස්සේ ගොඩපිටියේදී LTT බෝම්බ පිපිරීමකින් බරපතල තුවාල ලැබූ අයෙක්. දැන් වසර 14ක් විතර වෙනවා. එදා ඒ බෝම්බ පිපිරීමට හසු බොහෝ අය මිය ගියා. නමුත් වාසනාවකට ඔහු ජීවිතය බේරගත්තා. නමුත් ජීවිතයත් මරණයත් අතර මහා සටනකින් පසුව තමයි මහින්ද විජේසේකර එළව ගිහිල්ලා මෙලව ආවේ. දැන් වසර 14කට ආසන්නයි.
තවමත් සුවපත් වෙමින් සිටිනවා. අපිත් ඔහුට සුවය ප්‍රාර්ථනා කරනවා. ඔය චාමර කියපු විදිහට නම් ඔහු කාංචනට ඇන්නේ ටොක්ක්ක්ද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද්ද දැන් මේ කාංචනගේ තාත්තගේ ක්‍රමේ මේ mantri චාමර කියන විදිහට හොම්බට දෙකක් ඇනලා දත් ටික බඩට යවලා ගුටි පැට දෙන එකද? ඒකද ඔහු ඔහුගේ ජීවිත කාලය පුරා කළේ? ඒ නිසා ඔහුටත් ditta dhamma vedaniya karmaye pala dunnada? ඒකද මේ mantri චාමර ඊයේ නොකිය කිව්වේ නේද? ඔය කවුරු කවුරුත් එකක් මතක තියාගත්තොත් හොඳයි. රටේ ජනතාව දුකට ඇදලා දාලා ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ගෙනල්ලා ලෝකේ දුක් විඳිනම රටවල් 15 අතරට ඔව් දුක් විඳිනම රටවල් 15 අතරටත් අදා අපි ඇවිල්ලා මේ ලස්සන රට ඇදලා දාපු ඔහෙලට නම් ඇත්තටම ගැළවීම බොරු. හොඳේ ditta dhamma vedaniya karmaya මෙන්න මෙහෙමත් මතක තියාගන්න. හොඳේ ඔය දුක සැප නිති පෙරලේ රිය සක ලෙස ලෝකේ ජීවිතයගේ අස්තීර භාවේ පිස්වෙනා ඒ ධනවතා සැතපෙනා මන්දිරේ දුගියා වැතිරේ හඬමින තනබිමෙහි ධර්මේ සසරේ පෙන්වනා. හොඳේ එතකොට දුක සැප නිති පෙරලේ රියසක ලෙස ලෝකේ කියලා මතක තියාගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.